Thank you.
ඒ භාග්‍යවත් අදහස් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙසා පූජා කරනවා කියන අදහසින් තමන් විසින් පිළිල කරගන්න යෙදුණු අෂ්ටපාන ගිලන් පසාදී ඒ සියලුම පූජාවන් අනේ මගේ භාග්‍යවත් අදහස් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ස්ථානයේ ජීවමාන වැඩ ඉන්නවා කියලා උදාතර සංඥාවක් පිළිටවාගෙන තමයි පෙරහැරේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ගුණයන් සත්‍යහරණා කර ඒ නවහරාදී බුදු ගුණයන් මැදේදී වඩම්මග නැවිල අනේ භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා කරුසේක්වා කියලා මේ පූජාව සිදු කරන්න යෙදුනේ මේ මොහොතේදී අප ඔබ විසින් සම්පාදනය කරගත්තා වේ පූජා කරන්න යෙදුනා වූ ඒ උතුම් දාන වස්තුව හේතු කරගෙන යම් කිසි ආකාරයකට උතුම් වූ කුසල සකල විද පුණ්‍ය සංස්කාර ධර්මයන් පුණ්‍ය ගංගාවන් කුසල ගංගාවන් පහළ වුණා නම් ඒ පහළ වුණා වූ කුසල ගංගාවන් පුණ්‍ය ගංගාවන් මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ ඉදිරියලා දැන් මාසයක් උත් දවස් ගානක් ගත වෙලා තියෙන්නේ මේ භාග්‍යවත් සුත්‍රජානන් වහන්සේ ජීවමාන වැඩ සිටපු කාලේ භාග්‍යවත් සුත්‍රජානන් වහන්සේ විද්‍යාර්ථයට පත් වෙලා දින 48ක වාගේ කාලයක් ගත වෙනකොට මේ තපස්සේ බලන්න කියන්නේ මේ වෙලඳ දෙබෑයන් ඒ භාග්‍යවත් සුත්‍රජානන් වහන්සේ වැඩ සිටපු ස්ථානයට ගමන් කරනවා ඒ මොහොතේදී භාග්‍යවත් සුත්‍රජානන් වහන්සේ සමග පිළිසඳර කතාබස්වල නිරත වෙලා ඒ උතුම් සෝතාපන්න ඵලයට පත් වෙලා පළවෙනි දේවාසික උපාසක කියන දේවාසික උපාසක කියන තත්ත්වයට පත් වුණාට පසුව ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මගේ බුදුරජාණන් වහන්සේ කේශ ධාතුන් විතරක් ලබලා දෙනවා. ඉතින් මේ කේශ ධාතුන් විතරක් අරගෙන මෙන්න මේ පහළ තියෙන මේ මහා සාගරයේ මෙන්න මේ පහළ තියෙන ස්ථානයේ තමයි ප්‍රතිවිරුද්ධව ආවා කියලා සඳහන් කරන්නේ මේ අපේ ශ්‍රී ලංකා දීපයේ ඒ ආපු මොහොතකදී මෙන්න මේ ස්ථානයේ සමහර විට මේ පින්වත් උදවිය අරමු කරන් යන මෙතන චෛත්‍යයක් ඉදි වෙනවා කියලා. ඒක තපස්සුපල්ලික චෛත්‍යයක තමයි මේ වන්දනාමාන සිද්ධ කරන්නේ යෙදුනේ. මේ තපස්සුපල්ලික චෛත්‍යයේ මේ මොහොතේ ඉදි වෙලා දැන් මාසික දවස් ගානක් තමයි ගත වෙන්නේ. මේ වාගේ පිනක් කරගන්නත් මේ වාගේ වන්දනාවක් කරගන්නත් පිටින් විශාල වශයෙන් නඩයක් ආවනම් මේ ආපු පළවෙනි නඩය තමයි මේ මොහොතේදී වන්දනා කරගන්න යෙදුනේ. ඒ භාග්‍යවත් සුත්‍රජානන් වහන්සේගේ උතුම් ධාතු වහන්සේලා මේ ඉහළ මාළයේ හතරස් කොටුවේ තැන්පත් වෙලා තියෙනවා. මේ ධාතු ගර්භයේ ඉඳලා තියෙන මේ ඉහළ මාළයේ උද හතරස් කොටුවේ. ඉතින් මේ හතරස් කොටුවේ පින්වතුනි අපේ නායක ස්වාමීන් වහන්සේ අවසරයි මේ වගේ භාග්‍යවත් සුත්‍රජානන් වහන්සේ ඇතුළත මහා රහතන් වහන්සේලාගේ ධාතු වහන්සේලා සියක් නමක් වෙන්නේ. අනුමෝදන් කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා
සදානෙක මේ කැමැතිය බලාපොරොත්තු වෙන සිටිනා මේ මොහොතේදී අපි සිහිපත් කරන්න යෙදුනා වූ සියලු පින් අනුමෝදන් කරමු. අපි මේ ඥාතීන් මේ මොහොතේ පටන් දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා සාදු කරමින්
ඔහෙම ඒක ගත්තා. ඒක ගත්තා දෙවි ටිකක් ගත්තනේ.
අපේ පින්කමට සහාය දෙන ලකුණ සම්බන්ධයෙන් තීමෙතෙන් පටන් පූජා අවසන්ීමේ සඳහා අපේ මේ විහාරස්ථානයේ පරිත හාමුදුරන් වහන්සේට ආරාධනා කර සිටනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.
නිර්වාණය සිද්ධ කරපු නිසා මම පළමුවෙන් නුදු කරන්නට යෙදෙන උතුම් සාරජානන් වහන්සේ මේ ගිරි කන්දේ පරෝතේ මස්තකී නුදු කරපු නිසා ගිරි හඳු සෑය කියලා හඳුන්වන්නට යෙදුනා. නිතිපතා වර්ණන පහන් තුන නිසා විලමිත භයන් ගොඩගස් ස්ථානය නිසා නිතිපත්තාන කියලා හඳුන්වන්නට යෙදුනා. සුගත තථාගත ගෝතුරා බුදුපියාණන් වහන්සේගේ ජීවමාන කේශදාතුන් වහන්සේලාගේ පහස ලබනා ඒ විරාජමානෝ උතුම් ගිරිහමසරචාරන් වහන්සේ උදෙසා උතුම් සම්බුද්ධ පූජාවන් පවත්වන්නට සුපින්වත් ඔබ කවරුත් භාග්‍යවන්ත වුණා. මේ සංසාරය තුළ ඔබ රැස් කර ගන්නට යෙදෙන පුණ්‍ය නිදානයන් ඔබට බලවත් වුණා. භාග්‍යවන්ත වුණායි කියන ශ්‍රද්ධාවෙන් යුක්තව සුගත තථාගත බුදුපියාණන් වහන්සේ උදෙසා අනුතුම් සම්බුද්ධ පූජාවන් සඳහා දායකත්වයේ ගුණ කටයුතු කරන්න තෝරන්නේ පින්වත් දයානන්ද කලහගම මහත්මයා එගලෝන සාරබර ප්‍රදේශයේ සිට පැමිණ විහාරස්ථානයට පැමිණ උතුම් සම්බුද්ධ පූජාවන් පවත්වන්නට ශ්‍රද්ධාව ශ්‍රමය භක්තිය සියල්ලම ප්‍රකට කරමින් මේ අවස්ථාවේදී ඒ වැඩම කර වදාළ මහා සංඝරත්නයට ප්‍රාර්ථනා කිරීම ඒ වැඩම කර වදාළ මෙහෙණින් වහන්සේලාටත් තලහාගම ඉන්දවතම නායක නාගිමුතාණන් වහන්සේටත් දයානන්ද තලහාගම මහතාගේ නෑනියන් පින්වත් කේචී මෝරුහාගේ නෑනියන්ටත් අතසම් කරන් සමගෝත වන්දනා තුන් සම්බාලාවක සාදාගෙන සුතිමත් ඔබ සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම දයානන්ද කලාගම මහතාගේ එන්නේ කර්ම විරාම තෝදන පුරාණම් වන ජීවනෙන් මෙන්නස් පුරාණන්තත් තෙමිසෙන් ප්‍රධාන වූ පුරාණන්තත් ඇතුළු ඥාති වර්ග පරම්පරාව නමින් මෙය කරලෝ යන්න තෝදන සියලු දෙනාටම ප්‍රෙම් ප්‍රාර්ථනා කිරීම තිංකමෝ මෝලික පරමාර්ථයන් බවට පත්වලා තිබෙනවා. තුන්ලෝකයක් සංසාර අදහාල ඔබ නම සරණ ගිය සුගත තථාගත ගෞතුරා බුදුපියාණන් වහන්සේගේ ආශිර්වාදවලින් ජීවමාන කේශධාතුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම යහපත සිත ශාන්තිය උදා වේවා. කිසිම පතන් පාදාන්තය දක්වා යම් රෝගාබාධයක් වත්නම් රෝගවලින් නිදු නිදුක් නිරෝගී සුවය උදාවීවා. ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සලසෙත්වා. ගන්නා තෙවනා හුස්මක් පාසා තබනා තබනා පුවරක් පාසා අනන්ත තුරුණියගේ ආශිර්වාදයේ සලසෙත්වා. උදින් පායන සූර්ය රශ්මියක් හැර වතින් හමවා සුමදක් හැර ඔබගේ ජීවිතය අනුරත විපත් කරදර බාධක ප්‍රීඩාගෙන නොදමීවා. තුන් ලෝකයක් සමසා වදාළන්ට වූ සුගත තථාගත ලෝතුරා බුදුපියාණන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලයෙන් පින්වත් ඔබ සියලු දෙනාටමත් වන්දනීය පූජනීය මහා සංඝරත්නයටත් ඒ මෑණින් වහන්සේලා වරක් ප්‍රමුඛ සියලු දෙනාටම මේ පුණ්‍ය ආශිර්වාද වේවා. උතුම් සම්බුද්ධ පූජාවන් පවත්වන්නට කවුරුත් නැවත වාරයක් සාදුකාරයක් පවත්වන්න. Thank you.
Thank you.
Thank you.
Yeah.
තථාගත ලෝතුරා භාග්‍යවතු ඒ අමානෙහි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවමාන කේශකාපිය නිරාජමාන වන්නා වූ උතුම් ගිරිහඬ සේරජාණන් වහන්සේ සමීපයේ ඒ සිසිලස වේදුණින් ලෝතුරා බුදුපියාණන් වහන්සේ උදෙසා අදිමිදි උදෑසන ඔබ සියලු දෙනාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් දෙවියන් කෙරෙහිමදී වුණු ඒ උතුම් සම්බුද්ධ පෝෂාවන් සුගත තථාගත ලෝතුරා බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් ජීවමාන සංඝාවෙන් පෝෂා කරන්නට පින්තුනි තුන් ලෝකයක් සංසාවදාල ඔබමම සරණ ගිය සුගත තථාගත ලෝතුරා බුදු පියාණන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් කාර්මී ධර්මයක් පූර්ණ කරලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ අවබෝධකත දෙන සත්සතිය ගත කරමින් අවසන් වන 50 වන දිනේදී බුදු පියාණන් වහන්සේට පළමු ධානිය හැටියට තපස් කුඹාලක වේද දෙයයන් විසින් විදද සහ මිතුළු පූජාවන් පවත්වන තිබුණා. එසේ විදද මිතුළු පූජාවන් පවත්වලා ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ සරණ අසුහාර්දාසක් වූ ධර්මස්කන්ධයේ සරණ යමින් ප්‍රථම දේවාසික උපාසකයින් බවට පත්වන්න තිබුණු තපස්සු බල්ලුක වෙවත යොදෑයෝ තුන් ලෝකාට ලෝතුරා බුදු පියාණන් වහන්සේගෙන් වඳින්නට පුදන්නට දෙයක් තිබුණ විට විචරාදී ලෝතුරා බුදු පියාණන් වහන්සේ ඉන්ද්‍ර පිළිමෙදලා ජීවමන් කේශකාපුන් වහන්සේලා ලබා දෙන්න තිබුණා. ඒ උතුම් කේශකාපුන් වහන්සේලා කරදුවට ඇත්පත්කොට ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කරගලා ත්‍රිපුරා මලේ වරායෙන් යාම යුගයේ ඔබත් මමත් අපි කවුරුත් මේ සිටින්නා වූ මේ ගිරිකණ්ඩයේ කියන පදෝතෙහි මේ මුදුනි තබන්න තිබුණා විලදාමී යන විට නැවත රැගෙන යනවා කියන අදහසින් එසේ ත්‍යාගපත් කරත් නැවත රැගෙන යන්නට උත්සාහ කරපු කේශකාපුන් වහන්සේලා ගන්නට උත්සාහ කරා ගන්නට නොහැකි වුණා. මේ පිහිටි බල මතම කේශකාපුන් වහන්සේලා සරිමත් වෙලා තිබුණ නිසා සෑයක් ආකාරයට වඳින්නට පුදන්නට සුදුසුම ස්ථානය මෙතන කියලා තීරණය කරලා විතරාගී ලෝතුරා බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් නොවේ පළමුවෙන් නිදු කරන්න තිබුණු උතුම් සෑයකාණන් වහන්සේ නිර්වාණය සිද්ධ කරන්න තිබුණා. උතුම් ගිරිහඬ
සෑය කියලා හඳුන්වන්න තිබුණේ. මේ පරෝතිය හඳුන්වන්නේ ගිරිකන්දු කියන පරෝතිය නම. ගිරිකන්දු පරෝතිය මුදුනි විතරපු සෑය නිසා ගිරි හඳු සෑය කියලා හඳුන්වන්න තිබුණා. නිතිපතාට බැල්ලෙන පහන් තිබෙන නිසා වෙළඳ ගෑයන් ගොඩබැසු ස්ථානය නිසා නිතිපත් පාන කියලා හඳුන්වන්න තිබුණා. ඒවාට ධාරතර වඩනීය පෝෂණීය සිද්ධාස්ථානයක සිට අලෝකුම් සම්බුද්ධ පූජාවන් පවත්වන්නට ඔබ කවුරුත් භාග්‍යමත් වුණා. සුමුද තථාගත ලෝතුරා බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් ජීවමාන සංඥාවෙන් හිමිදිරු දැසෙන උසාමස් ප්‍රකාව භක්තිය මුදුන් පමුණවාගෙන සුමුද තථාගත බුදුපියාණන් වහන්සේ විසිතා ඉතාමත් විචිත්‍රවත් ආකාරයට දැකුම් කළු ආකාරයට දකින්නන්ගේ සිත් ප්‍රබෝධියට පත්වන ආකාරයට විතරාගී ලෞතුරා බුදුපියාණන් වහන්සේ වෙනුවෙන් උතුම් සම්බුද්ධ පූජාවක් පවත්වන්නට ප්‍රණීත ආකාරයෙන් පවත්වන්නට මිහිරි ආකාරයෙන් පවත්වන්නට ශ්‍රද්ධාව මුළු පමුණවාගෙන පවත්වන්නට ඔබ අප කවුරුත් භාග්‍යවත් වුණා. ඒ පින්වත් පින්වත් දයානන්ද මහත්මාගේ මූලිකත්වයෙන් අද දින උතුම් ගිරිහඬු සේරාචාරන් වහන්සේ උදෙසා මේ පවත්වන්න තියෙන උතුම් සම්බුද්ධ පූජාදී ආන් සංස්කෘතියෙන් ආශිර්වාදය තුළින් පින් කැමති ඔබ සියලු දෙනාටම තුනුවනි ආශිර්වාදය සැලසෙත්වා. වැඩම කර වදාළ වන්දනීය පූජනීය මහා සංඝරත්නයටත් පින්වත් සිල් මෑණියන් වහන්සේලා ඇතුළු කොටගෙන ඔබ සියලු දෙනාටමත් ඒ පින්වත් දයානන්ද මහත්මාටත් ඒ මහත්මාගේ පින්වත් මෑණියන් ඇතුළු පවුලින් සියලු දෙනාටමත් ත්‍රිවිධරත්නයේ අනන්ත ආශිර්වාදය සැලසෙත්වා. ඔබ සියලු දෙනාටම යහපත සිත ශාන්තියම ගාවීවා. ඉසිය පටන් පාදාන්තය දක්වා යම් රෝග ආබාධයක්නම් ඒ රෝගවලින් මිදී නිදුක් නිරෝගී සුවය උදාවීවා. යහපත සිත ශාන්තියම ගාවීවා. අනන්ත පුණ්‍යමී ආශිර්වාද බලෙන් ගන්නා හෙළනා හුස්මක්කාසා තදනා තදනා පියවරක්කාසා ඔබ සියලු දෙනාටම තරවණී ආශිර්වාදය සැලසෙත්වා. උඩින් පායන සූර්ය රශ්මියක් හැර වටින් හමනා සුලකක් හැර ඔබගේ ජීවිතයන් වලට විපත් කරදර බාධක පීඩාගෙන නොදනීවා යන විභාර්තර චේතනාවෙන් යුක්තව ඉතාමත් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් පිළියෙල කරගන්න තියුණු උතුම් විලක නීතිල සහිත කිරියාර සම්බුද්ධ පූජාව ඔබ නම් සරණගිය සුගත තථාගත ලෝතුරා බුදුපියාණන් වහන්සේට මේ සියලුම පූජාවන් පූජා කරමි පූජා වේවා පූජාම වේවා යන උදාරතර චේතනාවෙන් යුක්තව තථාගත ලෝතුරා බුදුපියාණන් වහන්සේට මේ උතුම් සම්බුද්ධ පූජාවන් පවත්වන්නට කවුරු සත්‍යනාගා සාදුකාරයක් පවත්වනවා. සත්තා දේව සම්
Thank you.
සාර පින්කම් මාලාවක් සිදු කරගෙන නු ලබන. මේ පින්වතුන් මෙම විහාරස්ථානයේ පමණක් නෙවෙයි පිච්චමල් විහාරස්ථානය, ඒ වගේම උල්මුඩේ අරිසිමලේ විහාරස්ථානේ ඒ වන්දනා වැඩසටහන් ඉලම්පස පූජා කිරීම කටයුතු ආදියත් සිදු කරන්නට යෙදුණා. ඉතින් දැන් මේ ගිරිහඬු සෑය පිළිබඳවත් අපේ පොඩි හාමුදුරුව විස්තර කරලා දුන්නා. කියනෝ කල්පනා කළාම මේ ගිරිහඬු සෑය කියලා කියන්නේ දනදා මාලිගාව, රුවන්වැලි සෑය, ජයශ්‍රී මහා බෝධිය වගේම ඉතාමත්ම පූජනීය විහාරස්ථාන. හැබැයි ඒක හැමදිනාම අවබෝධ කරගෙන නැහැ. අපේ මහත්මයා එය අවබෝධ කරගත්තා. මේ ස්ථානය කොච්චර වටිනා කියන ස්ථානයක්ද කියලා. ඉතින් ඒ ස්ථානවල බොහෝ විට සෑම ඒ සබ සම්පත්තියක් වෙලුවහම ප්‍රමාණයේ ඉක්මවා යන ස්වභාව තිබෙන්නේ. ඉතින් මේ අඩුම ගානේ මේ විහාරස්ථානය පවත්වාගෙන යන්න අපිට අවශ්‍ය කරන සනීප ආරක්ෂක කටයුතු මේ ඒව පවත්වාගෙන යන්නවත් පහසුකම් නැහැනේ. ඉතින් මම පන්සලේ විහාරාධිපති වුණාට සනීප ආරක්ෂක කටයුතු මම්මනේ සම්පාදනය කරන්නේ. නේද? ඊයේ රෑ ඉඳලම අරේට වගේ නැහැ කියනවා නේද? දැන් මේ වාය උඩට ගියාට මම මෙහෙ වැඩ. ඕ දැන් අරහින් වතුර කොහොම හරි ගත්තා. ඊට පස්සේ දැන් අර අපේ පැත්තේ වතුර අඩුින් අඩුවෙන් පාවිච්චි කරන නිසා ඒ පැත්තේ ලයින් එක වැහුවා. වහලා ඒ ටිකක් මේ පැත්තට හැරෙනවා. අරවල දැන් මෝටරේ ගහලා දැන් මේ පැත්තේ වතුර තියෙනවා. ඒ වගේ ඉතින් මේ ලොකු හාමුදුරුවෝ කිව්වට ඉතින් ලොකු හාමුදුරුවෝම නෙවෙයි වගේ තමයි. වස්තලේ හැම වැඩක්ම ඉතින් අපිම කරගෙන ඔහොම හරිදී බුදුහාමුදුරන්ගේ ජීවමාන කේන් ධාතුන් වහන්සේලා වෙනුවෙන් අපකප වෙලා කටයුතු කරනවා. අපි කල්පනා කරනවා මේ ගිරිහඬු සෑය කේන් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ උතුම් ස්ථානය තව අවුරුදු දහස් ගාණක් ආරක්ෂා වෙන ආකාරයට ගොඩනගා ගන්න ඕන කියලා. ඉතින් ඒ විදිහට ගොඩනගා ගන්න නම් මේ ගිරිහඬු සෑය මුල් කරගත් නගරයක්ම බිහි වෙන්න ඕන. ඉතින් එතකොට මහත්මයා හිතන්නකෝ මේ ගිරිහඬු සෑය තව කොච්චර දේවල් කරන්න තියෙනවද කියලා. අපේ ජීවිත කාලේ මදි මේ ස්ථානය ගොඩනගා. අපේ ජීවිත කාලේ මදි. චෛත්‍ය හදන එක විතරක් නෙමෙයි. චෛත්‍ය හදන්න පුළුවන් සමහර විට මාසෙන් දෙකෙන්. ඒ චෛත්‍ය නෙමෙයි මේවා තව පවත්වගෙන යන්න නම් නගරයක්ම බිහි වෙන්න ඕන. ජනාවාස බිහි වෙන්න ඕන. එයාලගේ අවශ්‍යතාවයන් බිහි වෙන්න ඕන. දැන් නුවර ගත්තත් අනුරාධපුරේ ගත්තත් නගරනේ. යන්නේ ඒ වගේ පරිසරයක් ඇති වෙන්නේ. ඉතින් එහෙමනම් ඒ කටයුත්ත කිරීමේදී අපිට තනිවම බෑ. විශේෂයෙන්ම රජයේ විශේෂ අවධානය යොමු වෙන්නු. ඉතින් වගකී යුද්ධංගේ විශේෂ අවධානය යොමු වෙන්නු. ඉතින් අපේ මේ ලංකාවේ වැඩ සිටින නිකාපේදයකින් තොරව සියලු මහානායක හාමුදුරුවන්ගේ අවධානය යොමු වෙන්නු. ඉතින් මේ ගිරිහඬු සෑය කියන්නේ එහෙම තැනක් නම් ඒ වයින් බොහොම චුට්ටක්වත් නැහැනේ තාම. ඉතින් එහෙමනම් ඇත්ත කතාව බැලුවාම මේ ස්ථානයේ වටිනාකම අවබෝධ කරගෙන එන යන පින්නතුන්ට මේවක් පූජාවන් කරන්න, ඒ වගේම මේ පවතින ආකාරයට මේ ගොඩනගා ගන්න අපිට ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාගේම සහයෝගය අවශ්‍ය කර. ඉතින් ඒ යන ගමනේහි අපේ මහත්මාත් මේ විහාරස්ථානයේ ඉතාමත්ම අසදෘශ පූජාවක් සිද්ධ කරන්නට යෙදුණා. අසදෘශ පූජාව අපේ හාමුදුරුවෝ ඊයේ රාත්‍රියේ පැහැදිලි කළානේ පින්කම් අපේ මහත්මයාගේ පින්කම් පිළිබඳව. ඉතින් අපිටත් හිතා ගන්න බෑ මේවා කොහොම කරනවද කියලා හිතා ගන්න බෑ. මමත් බලාගෙන හිටියේ ඉතින් පුළුවන් පුළුවන් හැටි. ඉතින් බොහොම දවැන්ත පූජාවක්, දවැන්ත පින්කමක් මේ ගිරිහඬු සෑයේ විහාරස්ථානයේ පැවැත්වෙච්ච. ඉතින් ලොකු ලොකු පින්කම් පවත්වලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒ විශාල පින්කම් අතරට ප්‍රධාන ඉස්සරහටම යන පින්කමක් තමයි අද දිනේ කළ පින්කම. ඕ මේ ස්ථානේ ඔය ඇඹිලි පිටිය පැත්තෙන් එහෙම පින්කමක් කරනවා. බස් එනවා 45ක්. බස් 45ක් එනවා. 45ක් තාම මේ රෑ මෙහි ඉන්නේ, හවස එන්නේ රෑ එළියනකම් මෙහි ඉන්නේ පළවෙනි දවස්. ඉතින් මේ යන පාරෙත් සෙනග ඔක්කොම ඉදමති යන පාරවල්ද මේ ඔක්කොම අවට ඔක්කොම සෙනග පිරිලා
ගත්තේ. එතකොට මම හිතන්නේ 4-5000ක් වෙනක. ඊළඟට දවස් පුරාම සිල් වැඩසටහන්. ඊළඟට ඊළඟ දවසේ රෑ එළිවෙනකම් චෛත්‍ය රඟ පිරිත් දේශනා. ඊළඟ දවසේ උදේ දාන පින්කමෙන් හාමුදුරුවන්ට දානි පූජ කරලා එතනින් අවසන්. ඉතින් මෙතන පිරිස නැති වුණාට පූජා කිරීම, මේ පිළියෙල කිරීම, ඒ බුදුහාමුදුරන්ට දක්වන ලද ගෞරවය, ඒ කාරණා පිළිබඳව බැලුවහම ඉතින් අර පින්කම් ආසන්නිටම යන ළඟටම යන. ඉතින් දවැන්ත පින්කමක් මේ ගිරිහඳු සෑමුල මේ චෛත්‍ය මුල් කරගෙන සිද්ධ කරගත්තා කියලා සතුටු වෙන්න ඕන. ඉතින් අපේ මේ ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ මේ ගිරිහඬු සෑයේ අර ගර්භණී මාතාවක් ආපු කතාව තියෙනවානේ. ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේ තමයි මහා නාම රජ දවස තමයි සිදු වෙලා තියෙන්නේ. ඉතින් මේ ගිරිහඬු සෑයේ චෛත්‍ය රාජානන් වහන්සේට ඉතින් අපි මේ දැන් සිද්ධ කරනවට වඩා විශාල වශයෙන් පූජා පවත්වලා තියෙනවා. උදේ හවස පුද පූජා පවත්වලා තියෙනවා. දැන් දළදා මාලිගාව බුදුහාඳුරු පිරිනිවන් පෑවට පස්සේනේ අපිට ලැබෙන්නේ. ඉතින් එහෙනම් මේක බුදුහාඳුරු ජීවමාන කාලේ ඉඳලම මේ ස්ථානයේ පුද පූජා පවත්වනවා. ඉතින් ඒ නිසා තමයි නිතිපත්පාන කියන්නේ නිතිපතාම පහන් දැල්වෙනවා. දැන් සිරිපාදෙත් මාස 6ක් යන්නේ නැහැනේ. ඉතින් මේකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ නිසා හැමදාම හැම මොහොතකම මිනිස්සු වන්දනා මාන කරපු ස්ථානයක් තමයි මේ ගිරිහඬු සෑය කියලා කියන්නේ. ඉතින් මේ චෛත්‍ය ළඟ ලොකු පින්කමක් පැවැත්වෙනවා. දැන් අද වර්තමානයේ පුල්මුඩේ කියන ප්‍රදේශයේ එදා හඳුන්වන්නේ වත්ත කාල කියලා. වත්ත කාල කියන්නේ කළු පොළව කියන එක. විසුද්ධි මාර්ගය කියන පොතේ තියෙන. ඒතොර ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේනේ. ඒතොර මේ ඔක්කොම පරිසරයත් එක්ක ගැලපෙන වෙන ස්ථානයක කියන්න බෑ. ඒතොර වත්ත කාල කියන වචනේ තමයි කළු වත කළු පොළව. කළු පොළව කියන්නේ පුල්මුඩේ කණිජ වැලි තියෙන නිසා පොළව කළු පාට. ඉතින් මේක වෙන කොහෙටවත් ගන්න බෑ. ඉතින් ඒ නිසා මේ පින්කම් පැවැත්වෙන අවස්ථාවේ එක ගෙදරක එක කාන්තාවක් ගෙදර නවත්තලා අනිත් සියලු දෙනාම පන්සලේ පින්කමට එනවා. ඒ කාන්තාව එක්කරගෙන ආවේ නෑ. ගර්භණීව හිටිය නිසා. අවසානයේදී ගෙදර පිරිස පඩි නැගගෙන දුරකතර ගෙවාගෙන මේ ගිරිහඬු සෑය කන්ද මුදුනට ගිහිල්ලා බලනකොට අර ගෙදර නවත්තලා කාන්තාව චෛත්‍යමලියේ උඩමළුවට වෙලා පිරිත් අහනවා. ඔව් මෙයාලා දැන් ගෙදර නවත්තලා ආවේ. ගෙදර නවත්තලා ආපු කෙනා එයාලට ඉස්සරලා ඇවිල්ලා චෛත්‍ය ළඟ පිරිත් අහන. ඉතින් මේ ඈත් බලනවා මේ මොකද මේ වෙලා තියෙන්නේ. පස්සේ කොහොම හරි ගිහිල්ලා දොස් කියනවා එන්න එපා කිව්ව නේද ආවේ මොකද කියලා. ඉතින් කාන්තාව ප්‍රකාශ කරනවා මම ගෙදර මිදුරට වෙලා මේ චෛත්‍ය දිහා බලාගෙන බුදුගුණ මෙනෙහි කළා. මේ චෛත්‍යයෙන් ආලෝකේ විහිදුවනවා, බුදුරැස් විහිදෙනවා. ඉතින් ඒ වෙලාවේ මම කල්පනා කළා මේ උතුම් වෙලාවේ මටත් මෙතෙන්ට යන්න ඇතනම් කියලා. ඊට වැඩිය මම දන්නේ නැහැ. එච්චරයි මම දන්නේ කියලා මේ උපාසකම්ම කියනවා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? බුදුපණේ සඳහන් වෙනවනේ බුදුහාඳුරෝ කෙරෙහි ඇතිවෙච්ච අසීමිතම ශ්‍රද්ධාව. එය හඳුන්වන්නේ කොහොමද? බුද්ධාලම්බන ප්‍රීතිය කියලා. බුද්ධාලම්බන ප්‍රීතිය කියන එක විස්තර කරන්නේ විසුද්ධි මාර්ගයේ මෙන්න මේ ගිරිහඬු සෑයේ වෙච්ච සිදුවීම. බුදුහාඳුරෝ කෙරෙහි ඇතිවෙච්ච අසීමිත ශ්‍රද්ධාව නිසා බුද්ධාලම්බන ප්‍රීතිය ඇති වෙලා වත්ත කාල කියන ගමේ සිට අද පුල්මුඩේ. එතකොට එදා අද පුල්මුඩේ ඉන්නේ අද කවුද? අද බෞද්ධය නෙමෙයි ඉන්නේ. එදා පුල්මුඩේ ඉඳලා තියෙන සම්පූර්ණයෙන්ම බලුත් බෞද්ධ පිරිස ඉඳලා තියෙන්නේ. ඒ කාන්තාව අහසින් ඇවිල්ලා ගිරිහඬු සෑය. අහසින් ඒ බුදුහාඳුනා බුද්ධාලම්බන ප්‍රීතිය කියන ඒ උච්චතම අවස්ථාවටපත් වෙනවා. ඉතින් එවැනි පූජනීය ස්ථානයක් ගිරිහඬු සෑය කියලා කියනවා. ඉතින් එවැනි පුදබිමක මේ උතුම් පින්කමකට තමයි අපේ මේ සියලු දෙනාම සම්බන්ධ වෙලා තිබෙන්නේ. ඉතින් අපේ මහත්මයා දැන් මේ පරිස්කාර පූජා කරන වෙලාවේ ප්‍රකාශ කළා මේ ප්‍රදේශවලින් තමයි මේ ඇවිල්ලා ඉන්නේ. බක්තර මුල්ලේ ඇඹිලි පිටියේ අපුරැත්තෙන් නේද? ওই විදිහ ප්‍රදේශවල. ඉතින් අපේ මහා සංඝ රත්නයක් ඉතින් මේ අපේ මහත්මයාත් සමග ඉතින් මෙච්චර මහා සංඝ රත්නයක් වැඩි කියලා මම හිතුවේ නෑ. ඉතින් කොහොමද? වේවා ඉතින් මේ
හාමුදුරුවන්ට වැඩ සිටින්න අපි කාමර හතර එන්න ඉස්සරලා අර හෝස් පටේ දානම ඔක්කොම වතුර ඉඳේ දහම් ඊ රාත්‍රී භාගයේ උදේ භාගයේ මේ පින්කම් බොහෝම හැම දිනාගේම ශ්‍රද්ධාව ඉතිරිලා පැතිරලා යන ආකාරයේ කටයුතු. ඒ නිසා හැම දිනාම සතුටු වෙන්න හැම දිනාගේම සියලු දිනාගේම සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධියි. අපි දාන මහත්මා ඒ වාගේ මහත්මිය ඒ වාගේම මේ සියලු දිනා පින්කම් කරන ආදායකකාරකල සමාජාය පත්‍යයන් ලබා දෙන්න දැකලා සතුටු වෙච්ච අනේ සාදු කියලා සාත්කාර පවත්ව සියලු දෙනාටම අපේ මහත්මාගේ ඒ සහෝදර ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම වැඩම කළ සියලු මහා සංඝරත්නයට මේ උතුම් පින්කමෙන් ආශිර්වාද ලැබේවා. ඒ වගේම මේ විහාරස්ථානයේ ගිරිහඬු සෑය ඉදිකරන්න ඒ තපස්සු බල්ලුක වෙළඳ දෙපාන්ගේ සිට මේ මොහොත දක්වා කාලය ධනේ ශ්‍රමය කැප කළා වූ ගිරි කණ්ඩි සිව රජතුමාදී කොට ගත්තා වූ සියලු රජදරුවන්ටත් රාජසේනාවන්ටත් සියලු දෙනාටමත් මේ පින් ලැබේවා. මේ විහාරස්ථානයේ විහාරාධිපතිත්වයන් ධර්මයෙන් කටයුතු කරලා අපවත් වී වදාළ සියලු මහා සංඝරත්නයටත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ලැබේවා. ප්‍රාර්ථනානුකූලව ඔබ අප හැම දිනාටමත් ඔබ අප හැම දිනාම නමින් මියගිය සියලු ඥාති වර්ගයාටත් දෙවියන්ටත් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. සාදු 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 කියලා අපි පින් අනුමෝදන් කරනවා. හොඳයි, එහෙනම් දෙවියන්ට ඥාතීන්ට ගාථායකට කියලා පින් අනුමෝදන් කරමු. ආකාසර්ථා ච බුම්මඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤං ලෝක සාසනං ආකාසක්ඛා චුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා නිරන්තරං තුනිසනං ආකාසක්ඛා චුම්මට්ඨා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං සදාති ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා සුඛිතා වන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ පාද සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍යයි ධම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු. සාදු සාදු. සියල් දෙනාම වැඳගන්න ආශිර්වාද කරන්න ගාථා කියනවා. සබ්බේතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්ත රායෝ සුඛී දීර්ඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ උත්තරාං බාලේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලස නිච්ඡං වන්දනාපජායෝ ආයුවන් සංගලං ආයුරෝග්‍ය සම්පත්‍ති සර්ග සම්පත්‍ති නේ ජයතු නිවාන සම්පත්‍ති දිවිනාදී සමිච්ඡතු.
පාටියා කල්ලා සීල දයාවාසං සබෝතං ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන යන ප්‍රධානතම කෞතුකාගාරය ඇත. මේ කෞතුකාගාරය 1999 සැප්තැම්බර් මාස 5 වෙනිදා තමයි ස්ථාපිත කළ තියෙන්නේ. මේ කෞතුකාගාරය මෙම ස්ථානයේ ස්ථාපිත කිරීමට ප්‍රධානතම හේතුව ඇත්තේ මෙහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම නිසායි. නැගෙනහිර ඉන්දියානු නාවික සාගරය ආශ්‍රිතව නාවික බලපරාක්‍රමයේ විහිදා දක්වන කැඩපතක් හැටියට ඔයාලට මේ ත්‍රිකුණාමල වරාය හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම පොළොන්නරුව රාජධානියක් කරගත් පළවන පරාක්‍රම බාහු රජ සමයේ පටන් ප්‍රංශ පුතුගීසි ලන්දේසි ඉංග්‍රීසීන් කියන විවිධ ජාතීන් ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට මේ ත්‍රිකුණාමල වරාය කේන්ද්‍රස්ථානයක් කරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේ කෞතුකාගාරය නැරඹීමේදී මද භාගයේදී බලකොටුවක් දක්වලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ බලකොටුව නිර්මාණය කර ගැනීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සහ විශාල අවියාවද මෙම ස්ථානට ගෙන්වා ගැනීමට අලියතුන් සහ කරත් යොදාගත් බවට ඉහත අතීතයේ සඳහන් වෙනවා. ඒ පිළිබඳව අඳින සිතුවමක් ඡායාරූපයක් ඔයාලට මේ කෞතුකාගාරයේ මද භාගයේදී දැකබලා ගැනීමේ හැකියාවක්ද තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍යරු මේ කෞතුකාගාරයේ කාලතුවක්කු අවිස්ථාපිත කරලා තියෙනවා. මේ කාලතුවක්කු අයවලට අවශ්‍ය උණ්ඩ ගබඩා කරලා තියෙන්නේ සුවිශේෂිත වූ භූගත උණ්ඩ ගබඩාවන් තුනක. මේ භූගත උණ්ඩ ගබඩාවන්ද ඔයාලට මේ කෞතුකාගාරයේ මැද භාගයේදී දැකබලා ගැනීමේ හැකියාවක් තියෙනවා. බ්‍රිතාන්‍යයන් විසින් ත්‍රිකුණාමල වරායට පැමිණෙන සතුරු යාත්‍රා නිරීක්ෂණය කර ගැනීමට දිවා රාත්‍රී නිරීක්ෂණ කොට මේ තටාකාංගණය පුරා විවිධ ස්ථානවල ස්ථාපිත කරලා තියෙනවා. එයින් එක්කුණ්ඩක් ඔයාලට මේ ස්ථානයේදී දැකබලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ උසින් අඩි 32යි මහල් 3කින් සමන්විතයි. දෙවන ලෝක යුද සමයේ නාවික අධිරාජ්‍යවරයෙකු ලෙස කටයුතු කරපු ශ්‍රීමත් සැමුවෙල් හුඩ්සන්දාතුමා සිහිපත් කිරීමට ඔයාලා මේ අවිල්ල දෙන ස්ථානට කියන්නේ ටූ ස්ටාර් කියලා. ඒ වගේම බ්‍රිතාන්‍යරෝ එදිනෙදා භාවිතා කරපු විවිධ උපකරණ ඔවුන් භාවිතා කරපු අවි ආයුධද ඔයාලට මේ කෞතුකාගාරයේ මැද භාගයේදී දැකබලා ගැනීමේ හැකියාවක් තියෙනවා. දශක 3ක පැවති කුරු යුද්ධ 2009 අවසන් වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් LTT ත්‍රස්වාදීන්ගෙන් අත්පත් කරගත් මරාගෙන මරණ යාත්‍රා විසරසානික ද්‍රව්‍යදාගා සයනට් කරල් ඔවුන් භාවිතා කරපු අවි ආයුධද ඔයාලට මේ කෞතුකාගාරයේ අගභාගයේදී දැකබලා ගැනීමේ හැකියාවක් තියෙනවා.
We'll be right back.
Thank you.